ආයිබන් සීලම දිනාට මේ ලයිව් එකක් එන්න හිතුවේ පොඩි හේතුවක් කියන්න මම ඉන්නේ තලවතුගොඩ මේ මම මාස්ක් එක ගලව ගත්තා මේ දාගෙන හිටියේ තලවතුගොඩ තැපැල් කාර්යාලය ළඟ ඉතින් මම මේ පොඩි දෙයක් කියන්න ගත්තා මේ රටේ මේ වෙනස් වෙන්න ඕනේ මේ ආවා තලවතුගොඩ පෝස්ට් ඔෆිස් එකට මගේ පොඩි කටයුත්තකට මුද්දර අවශ්‍ය වෙලා මුද්දර ගන්න ඉතින් රුපියල් 5600ක මට මුද්දර අරන් එන්න කියලා කිව්වා ඒ නීතිමය කටයුත්තකට. හැබැයි ඉතින් මේ මම ඇතුළට ගිහිල්ලා පෝලිමේ ගොඩාක් වෙලා ඉඳලා දැන් කොවිඩ් හින්දා අර ගැප් එකක් තියාගෙන විනාඩි 15ක් විතර ඉඳලා කවුන්ටරේට ගිහිල්ලා රුපියල් 5600ක මුද්දර ඉල්ලුවට පස්සේ කිව්වා මේ බලලා පොත් අස්සේ බලලා 5600ක මුද්දර නෑ කිව්වා ඉතින්. මට කොහොම නුගේ කොට ගිහිල්ලා ගන්න කියලා. ඉතින් මගේ ගෙවල් තලවතුගොඩ අපි හැමෝම මේ වෙලාවේ එළියට බහින්නේ නැහැ ඇතුළට වෙලා ඉන්නේ අත්‍යවශ්‍ය දෙයකට විතරයි එළියට යන්නේ ඉතින් එහෙම වෙලත් මට ගොඩක් කලකිරුණා ඒ කියන්නේ මේ පද්ධතිය පිළිබඳව ඉතින් මම මෙහෙම ලයිව් වෙන කෙනෙකුත් නෙමෙයි හැබැයි මිනිස්සෙක් ත්‍රී විල එකක් හයර් එකට අරගෙන හරි එහෙම නැත්නම් තමන්ගේ වෙලාව කැප කරගෙන තලවතුගොඩ පෝස්ට් ඔෆිස් එක වගේ තැනකට ආව මෙතන 5600ක මුද්දර ගන්න නැත්නම් කවුද මේවට වගේ කියන්නේ එතකොට මම ස්ථානාධිපතිතුමාගෙන් ඇහුවා ඔබතුමා මේවා දැනුවත් කරලා නැද්ද කියලා ඉතින් කොවිඩ් හින්දා මුද්දර එන්නේ නැහැ කියලා කිව්වා මම දන්නේ නැහැ කොහෙද වැරද්ද කියලා සමස්තයක් විදිහට මේ සිස්ටම් එක ගැන මේ වෙන විදිය ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ මේ රට වෙනස් වෙන්න නම් රට දියුණු වෙන්න නම් මේ වගේ පොඩි තැන්වල ඉඳලා පටන් ගන්න ඕන මිනිසුන්ගේ කාලයයි ගොඩක් වටින්නේ ඒකින්ද මේ පිළිබඳව මම හිතනවා මේක Facebook එකේ මම දැන් මේ මෙතන කාටවත් පහර ගහන්නවත් කාගේවත් රැකියාවල් නැති කරන්නවත් එහෙම නෙමෙයි මේක කොහෙන් හෝ වෙනස් වෙන්න ඕන මේකේ වග කිය යුතු කට්ටිය මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන මොකද මම යුද හමුදාවේ සේවය කරපු කෙනෙක් ඒ දවස්වල කවුරුත් මොනවා හරි ඉවරයි කියලා කවුරු හරි මහන්සි කියලා නිකන් හිටියනම් රටේ තත්ත්වය ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඉතින් මම කියන්නේ තමන්ගේ වගකීම කවුරු හරි තමන්ගේ ජොබ් එකේ වගකීම ඉටු කරන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් ඒවයින් ඉවත් වෙලා යන්න ඕනේ. ඒක නිසා මේ ආදරෙන් ඉල්ලනවා මිනිසුන්ව රස්තිය අදු කරන්න එපා. වගකීම්තු මේ බලත්වා බොහොම ස්තුතියි සීලම දෙනා පරිස්සමෙන් ඉන්න, ගෙවල් වලට වෙලා ඉන්න, තත්ත්වය බොහොම දරුණුයි. අත්‍යවශ්‍ය දෙයකට අරගෙන එළියට බහින්න එපා. පරිස්සමෙන් ඉන්න සීලම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි.